ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් අපි කාටත් වගේ ලොකු නිවාඩුවක් හම්බ වෙලා. හැබැයි අපි කාටත් වගේ මේ නිවාඩුව මතු පිටින් නිවාඩුවක් විදිහට පෙවුනට ඇත්තටම නිවාඩුවක් නෙවෙයි. මේ ගෙදරට වෙලා ඉන්න කාලේ අපේ ක්‍රීඩකයන්ට වැඩ පවරලා තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියන්නේ. ලෝකෙට මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියන්නේ මේ වගේ කතාවක්. ඇත්තටම මේ මුළු ලෝකෙටම ඇති වුණු අවාසනාවන්ත තත්ත්වයක් තමයි මේ. මේ හේතුව නිසා මුළු ලෝකෙම මුළුමනින්ම වගේ වසා දමා තියෙන නිසා ක්‍රීඩාව වගේම බොහෝ ව්‍යාපාරත් මේ වන විට ඇන හිටපු තත්ත්වයක් මතු වෙලා. මේ අවාසනාවන්ත කාලය තුල සාමාන්‍ය ජනතාවගේ දුක්ඛිත තත්ත්වය ගැන වටහා ගැනීම වැදගත් කියලා මම හිතනවා. ඒ වගේම මේ තත්ත්වයට ගොදුරු වී සිටන අයට ඉක්මන් සුවය පැතිය යුතුයි. ක්‍රිකට් පමණක් නෙවෙයි ගොඩක් ක්‍රීඩා මේ වසංගතය නිසා නැවතිලා තියෙනවා. කොහොම නමුත් මේ තත්ත්වයට එරෙහිව ශක්තිමත් වෙලා ඉක්මන්ට ඉදිරියට ඒමට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. මේ තත්ත්වය නිසා ක්‍රීඩකයන් සියලු දෙනා මුළුමනින්ම ක්‍රීඩා පිටියෙන් බැහැරව හිටියත් ක්‍රීඩකයන් නිරන්තරව සූදානමින් ඉන්න ඕන කියලා තමයි ආතර් කියන්නේ. ඇත්තටම මේ කාලේ අපි කලින් මාස 3ේදී කරපු මතක් කර ගැනීමට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි කණ්ඩායමක් වශයෙන් උත් තනිතනි වශයෙන් උත් ක්‍රීඩකයන්ට එක් එක් වගකීම් පවර්ලා තියෙනවා. ඒ වැඩපිළිවෙල මේ කාලේ සීමාවෙදී භාවිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වසර අවසන් වන විට සියලුම ආකෘතීන් තුල විශේෂයෙන්ම කණ්ඩායමේ දියුණුව පිළිබඳව වැඩ ආචාර ධර්ම පද්ධතියේ සිට ක්‍රීඩකීන් ඉලක්ක වෙත ගිය ආකාරය ගැන ඔවුන් උත්තර දෙන්න ඕන. මේ කාලය තුල ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය තබා ගන්න වගේම මානසිකව සූදානමින් තැවීම ගැනත් සැලසුම් දීලා තියෙනවා කියලා තමයි ආතර් කියන්නේ. සියලුම දෙනාට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම වේගවත් කිරීම සඳහා එක් එක් ක්‍රීඩකයන්ට වෙන වෙනම යෝග්‍යතා ව්‍යායාම සැලසුම් ලබා දීලා තියෙනවා. මේ සැලසුම් සියල්ල සකස් කරලා තියෙන්නේ අපේක්ෂිත ශාරීරික මට්ටම පවත්වාගෙන යාම සඳහා. ඒ සියල්ලම ඔවුන්ගේ නිවස සතුව ඇති පහසුකම් වලට අනුව අපි ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ අභ්‍යාසකරුවන් වන ඩිෂාන් පොන්සේකා සහ පෝල් කුරි ක්‍රීඩකයන්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මම සෑම ක්‍රීඩකයෙකුටම ඔවුන්ට අවශ්‍ය ව්‍යායාම වල විස්තර යවලා තියෙනවා. ඒ වගේම ඒ කටයුතු වල ශක්තියන් සහ දුර්වලතා මා සමග ක්‍රීඩකින් බෙදා ගන්නවා. මේ සියල්ල ක්‍රීඩකින්ගේ මානසික ශාරීරික සහ තාක්ෂණික දියුණුවට බලපානවා. ඒ වගේම මේ දීපු වැඩ ක්‍රීඩකය හරියට කරනවද කියලා තනි තනි ක්‍රීඩකයා ගැන තමන් බලනවා කියලා තමයි ආතර් කියන්නේ. අධීක්ෂණ ක්‍රියාවලිය ඉතා සරල එකක්. හැම ක්‍රීඩකයා ගැනම මොකක්ද කරන්න කියන දේ ගැන මම අවධානයෙන් ඉන්නවා. එයාලා අධීක්ෂණය කරනවා මම. කොදෙව් කණ්ඩායමට එරෙහිව එක් දින තරගාවලිය දිනලා එංගලන්ත කණ්ඩායමක තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්ින් හිටියත් අවසනාවන්ත විදිහට ඒ අවස්ථාව අහිමි වුණා කියලා තමයි ආතර් කියන්නේ. ඇත්තටම එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොලැබීම දැඩි කනගාටුවට කරුණක්. කොහොම වුණත් මේ තරගාවලිය පස්සේ ක්‍රීඩා කරයි. මට දැනෙන විදිහට සිම්බාබ්වේ පැවති ටෙස්ට් තරගාවලියෙන් පස්සේ අපේ ක්‍රීඩකීන් ටෙස්ට් තරගවල ලොකු දියුණුවක් ලබලා තියෙනවා. ඒ තරගාවලිය ඉතාම අසීරු තරගාවලියක්. නමුත් අපේ අය ඉතාමත් ඉවසීමකින් කටයුතු කළා. ඒ තරගාවලියෙන් පස්සේ සෑම කණ්ඩායමකටම එරෙහිව ක්‍රීඩා කිරීමේ අවශ්‍ය අපේ සන්නාමයක් සකස් කර ගැනීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ තරගාවලියේදී අපි ගොඩනගාගත් පිබිදීම ඉදිරි තරගවලදී ඒ විදිහටම පවතී කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායමට යථාර්ථවාදී ඉලක්ක කිහිපයක්ම තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී දේශීය මෙන්ම විදේශීය වශයෙන් සාර්ථකත්වයට පත්විය හැකි ක්‍රීඩකීන් සහ සැලසුම් රැසක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මේ කාලේ පුහුණු කරුවන් විදිහට තමන්ට අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකා පුහුණු කරුවා කියන්නේ. මේ හුදෙකලා කාලයේ පුහුණු කරුවන් විදිහටත් කණ්ඩායමක් විදිහටත් අපු විසින්ම සකසා ඇති ක්‍රීඩක සැලසුම් ඔවුන්ගේ භූමිකාවන් සහ අරමුණු වඩාත් පිළිබිඹු කිරීම සඳහා කාලයක් ලබා දෙනවා. එවගේම අපි ලෝකේ පුරා කණ්ඩායම් තුල සිදුවන ප්‍රවණතා පිළිබඳව සොයා බලනව පමණක් නොවේ. ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට අවශ්‍ය සියලු දේ පිළිබඳව විශ්ලේෂණාත්මකව කරුණු සොයා බලනවා. අපිට ඇත්තටම ඕන වෙලා තියෙන ඉදිරියේදී ලොව අනුගාමිකයින් නොමන නායකින් විදිහට රැඳී ඉන්නයි. ওই විදිහට තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා මේ දවස්වල මොකද වෙන්නේ කියන දේ ගැන අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. क्रिकेट पीडिया ने उन्हें सफल तवत अलू वीडियो के हम तुरु क्रिकेट लंका वितिन वाट शुभ दवसा।